වෛද්‍ය සභාවේ කාර්යභාරය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් වෙත යොමු වෙන රෝගීන්ගේ සුරක්ෂිත භාවය. ඒ කියන්නේ patient safety තහවුරු කිරීමයි. එය කරන්නේ ක්‍රම දෙකකින්. එකක් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රකගැනීමෙන් තහවුරු කිරීම. දෙවැනි ක්‍රමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය චර්යාව පාලනය කිරීම. සයිටම් ආයතනය පිළිබඳව තිබුණු ප්‍රශ්නය තමයි ඒ ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දුන් අධ්‍යාපනයේ විශේෂයෙන්ම ප්‍රායෝගික සායනික පුහුණුවේ බරපතල ඌනතාව අඩුපාඩු. මොකද ඒ ආයතනයට අනුපද්ද නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත යුතු ආයතනයක්. ඉතින් මේ පළාතේ ජනයා ඒ ආයතනයට එන එක බොහොම අඩුයි. අනිත් එක විවිධ වර්ගවල රෝගවලින් පෙළෙන අය ඒ ආයතනයට එන්නේ නැහැ. ඉතින් මේ හේතු නිසා ඒ ආයතනයේ ළමයින්ට ප්‍රමාණවත් සංඛ්‍යාවක් විවිධ රෝගවලින් පෙළෙන රෝගීන් පරීක්ෂා කර බලා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගන්නට අවකාශය සැලසුනේ නැහැ. මේ බව වර්ෂ 2015 ජූලි මාසයේදී වෛද්‍ය සභාව විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් ගිහින් පරීක්ෂා කර බලා දවස් 3ක් පුරා ඒක තහවුරු කළා. විශේෂයෙන්ම ඒ අය කියා සිටියේ වෙන වෙන අංශවලින් සතුටදායක වුණත් සායනික පුහුණුවට අවශ්‍ය රෝගීන් සංඛ්‍යාවක් නම් ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් නම් මේ ආයතනයේ නැති බව. ඒ නිසාම වෛද්‍ය සභාව වෛද්‍ය රාජිත ඇමතිතුමා ඒ කාලේ දැන් අමාත්‍ය එතුමාට අපි වාර්තා කළා මේ ආයතනයෙන් පුහුණුව ලබන සිසුන් වෛද්‍ය සභාවේ ව්‍යාපදිංචි කිරීමට නම් සුදුසු නෑ කියලා. දැන් කාටත් තේරෙන උපමාවකින් කිව්වොත් මේ සයිටම් ආයතනයේ ළමයින්ට පීනන්න උගන්නලා තියෙන්නේ ගොඩ ඉඳන් දියට බහින්නේ නැතුව. ගොඩ ඉඳන් පීනන්න උගන්වනවා වගේ තමයි ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් පරීක්ෂා කර නොබලා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීම. ඒ සත්‍යය තමයි තිබුණේ. එහෙනම් මොකද්ද විසඳුම? අපි ගරු අමාත්‍යතුමා එතුමා වෛද්‍යවරයෙක් මේවා ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. එතුමා සමග සාකච්ඡා කළාම එතුමා අපිට කීවේ ඔය උපාධිය ගත්තාවේ කොහො එතකොට අපි අවුරුද්දක් විතර ඒ ළමයින්ව රජයේ රෝහල් වලට දාලා පුහුණු කරලා ප්‍රමිතිගත විභාගයක් කියලා ඒකෙන් සමත් වුණොත් ඒ අය ගැන අපි සලකා බලමු කියලා. මේ විසඳුම කරා තමයි වෛද්‍ය සභාව පියමන්ත වීමෙන් කරමින් සිටියේ. අවුරුද්දක පමණ පුහුණුවක් ලබා දීලා ප්‍රමිතිගත විභාගයක් පවත්වලා ඒකෙන් සමත් වුණොත් ඒ අයව සේවයට බඳවා ගැනීම සලකා බැලේ. එතකොට 2016 අවසාන කාලයේදී සයිටම් ආයතනයේ සිසුවියක් උසාවියට ගියා නීතියේ සරණ පතා. ඇය ඇපැල් උසාවියෙන් ආයාචනා කළා එතුමියට වෛද්‍ය උපාධිය සයිටම් ආයතනයේ ලැබුණහම ඒක පදනම් කරගෙන වෛද්‍ය සභාවට ඇයව වෛද්‍යවරියක් වශයෙන් ව්‍යාපදිංචි කරන්න කියලා නියෝග කරන්න.
නඩුව අහලා ජනවාරි මාසේ මේ අවුරුද්දේ 2017 31 වෙනිදා ඒ උසාවියෙන් තීන්දු කළා එසේ කළ යුතුයි කියලා. එදා තමයි සයිටම් ප්‍රශ්නය නැත්නම් ගැටලුව අර්බුදයක් බවට පත් වුණේ. ජාතික අර්බුදයක් බවට පත් වුණේ. මොකද දැන් උසස්ම ආයතනයක් නෛතික ආයතනයක් අපිට කියනවා සයිටම් කියා මේ ආයතනයක් තිබෙනවා නෙවිල් ප්‍රනාන්දු මහතාට අයිති. ඒ ආයතනයට කැමති මුදලක් අය කරලා MBBS සර්ටිෆිකට් එකක් නිකුත් කිරීමේ නෛතික අයිතිය තියෙනවා. ඒ සර්ටිෆිකට් එක අරගෙන ඇවිත් වෛද්‍ය සභාවට ඉදිරිපත් කළාම වෛද්‍ය සභාවට කිසි ප්‍රශ්නයක් නැහැ. වහාම ඒ අයව වෛද්‍යවරුන් විසින් ලියාපදිංචි කළ යුතුයි කියලා. මේ වාගේ තත්ත්වයක් කොයි ශිෂ්ට සම්පන්න සමාජයක් පිළිගන්නේ? ඒක තමයි දැන් තියෙන ලොකුම අර්බුදය. මේක ජාතික අර්බුදයක් බවට පත් වෙලා මේ වෙනකොට අපේ රජයේ වෛද්‍ය පීඩවල සිසුන් 8000ක් විතර මාස 7ක් 8ක් අඛණ්ඩව මේකට එරෙහිව කටයුතු කරනවා. ඒ සිසුන්ගේ දෙමාපියන් ඒ අය සමගම කටයුතු කරනවා. එසේම වෛද්‍ය පීඨවල ආචාර්ය මණ්ඩලය ඒ ස්ථාවරයේ දැඩිව අනුමත කරනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ඒ අනුමත කරනවා. බොහෝ දෙනෙක් සාධාරණව හිතන බොහෝ දෙනෙක් එහෙම ආයතනයක් මේ රටේ තියෙන එක වෛද්‍ය අධ්‍යාපනයට විතරක් නෙමෙයි සමස්ත නිදහස් අධ්‍යාපනයට සර්ජනයක් කියලා හිතනවා. ඉතින් ඒ නිසා අද වෙනකොට එකම විසඳුමයි මේ අර්බුදයට තියෙන්නේ. එනම් පළමුව සයිටම ආයතනය අහෝසි කරමු. දෙවෙනුව ඒ සයිටම ආයතනයේ ළමයින්ට සාධාරණයක් ඉටු කරනවා. ඒකයි සමස්තය. මීට එහා මට කියන්න බෑ. මට දැන් යන්න අවසර හොඳයි. මේ අර්බුදයට ඉදිරිපත් වෙලා ඉන්න අයට කොයි තරම් ප්‍රබල ජල ප්‍රහාරයක් එල්ල කළත් ඒකෙන් ප්‍රශ්නය විසඳෙනවා කියා හිතනවා නම් ඒක හරිම අමනෝඥ ක්‍රියාවක් සාර්ථක වෙන ක්‍රියාවක් නොවේ. මේ නොනිදන අරගලය කියලා මේ ඉෂුව පටන් ගන්න තියෙන අරගලේ මහජන පීඩාවක් වෙන අරගල ඔබතුමාට පේනද? ඔබතුමාගේ අදහස මොකක්ද ඒ සම්බන්ධයෙන්? පොලිසියෙන් එල්ල කරන චෝදනාව ඒක තමයි. දැන් මෙතන සිද්ධ වෙන දේ නම් එහෙම පීඩාවක් කියන බව පේන්නේ නැහනේ. ඒක මගේ හිතේ සාධාරණ චෝදනාවක් නොවේ. නමුත් මේ පොලිසියටත් ඉතින් යම් කිසි දෙයක් කියන්න ඕනනේ ඒ අයට දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට. වෛද්‍යවරුන්ගේ අකණ්ඩ වැඩවර්ජනයක් යන වෘත්තිය වැඩවර්ජන ඒ සම්බන්ධව සාධාරණ තියෙනවා. මේ මූලික කරලා තමයි වැඩවර්ජනය කරන්නේ. ඔව්, දැන් මෙහෙමනේ එක කාලයක් තිබුණා මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිම සීමාවක් නැතුව ඉතාම දරුණු වැඩවර්ජනය කිරීම. ඒ කාලයේදී මමත් ඒකට විරුද්ධව කතා කෙරුවා. ඇත්තටම ඒ වැඩවර්ජනවලට මම කිව්වේ අති දුර්ජන වැඩවර්ජන කියලා. ඒ විවේචන නිසාම දැන් ඉතාම සාධාරණ විදියකට මේ කටයුතු කරන්නේ. පිළිකා රෝහලේ, ළමා රෝහලේ, මෙහෙම ඩෙංගු රෝගීන් සිටින ආයතනවල කිසිම හානියක් වෙන වැඩක් කරන්නේ. ඇත්තටම වෙන කළ දෙයක් නැති තැන අර බාහිර රෝගීන්ට ටිකක් තරල දෙයක් වෙන දෙයක් තමයි මේ කරන්නේ.
මේ කරන වැඩ ජනයා අති දුර්ජන වැඩ වර්ජනයක් නම් නෙමෙයි.